කියාදෙන්න අදරේ තරම් කතාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරමු ඉදිරියේදී නේහා පොලිසියට ඇවිල්ලා නිර්වාණ බලල කියන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි කියාදෙන්න අදරේ තරම් කතාව ඉස්සරහට වෙන දේවල් දැනගන්න channel එකත් එක්ක සම්බන්ධ වෙන්න subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න. හරි එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා ඒ තමයි නේහා හැමතිස්සෙම නිර්වාණව ගලව ගන්න පුළුවන් හැමදේම කරමින් තමයි ඉන්නේ. ඉතින් තමන්ගේ අම්මා තාත්තා ගැන සැලකිලිමත් නොවි නිර්වාණ ගැන විතරක් සැලකිලිමත් වෙන එක යෙහෙනිට නම් දරා ගන්න පුළුවන් දෙයක් වෙලා නැහැ. ඉතින් කොටින්ම කියනවා නම් යෙහෙනි කියන්නේ නේහාගේ යාළුවා වුණාට ඒ පවුලට දුවෙක් හා සමානයි. වැඩි වෙනසක් නැහැ. ඉතින් කොටින්ම කියනවා නම් සමහර විට නේහටත් වඩා ඒ පවුලේ උදවිය ගැන හොයලා බලන්න යෙහෙනි කටයුතු කරමින් තමයි ඉන්නේ. ඉතින් දැන් මේ සිදුවීම් සියල්ල අතරේ අපි දැක්ක දෙයක් තිබුණා. ඒ තමයි නිර්වාණ පහර දීමත් එක්ක දිගසි වෙනුවෙන් වස්තු අමාරුවෙන් තමයි හිටියේ. ඉතින් පහුගිය කාලේ වස්තුගේ ජීවිතය ගැනවත් විශ්වාසයක් තිබුණ නැහැ. ඉතින් මේකත් එක්ක හැමෝම බය වෙලා හිටියේ වස්තු ජීවිතය අහිමි කරගත්තා නම් එහෙම. දැන් ඉතින් නිර්වාණට එයාගේ ජීවිතේ හිරගෙදරක තමයි ගත කරන්න වෙන්නේ. හැබැයි දැන් ඒ අවධානයෙන් නිදහස් වෙලා. නමුත් මේ ගැන තාම නිර්වාණ දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඇත්තටම නේහටත් උමනා වෙනවා. ගොඩක් පුදුම කරන්න නිර්වාණව. ඒ වගේම එයා සතුටින් ඉන්නව බලන්න. ඉතින් ඒකට නේහ තරම් කැමති තවත් කෙනෙක් නැතුව ඇති කියලයි ඔන්න මං විශ්වාස කරන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් ඉස්සරහට අනිවාර්යයෙන්ම නේහ මේ ආරංචිය දැනගන්නේ අනර්ගගෙන්. ඉතින් අනර්ගගෙන් දැනගත්තට පස්සේ ඒ සැනින්ම අනර්ගත් එක්කම යනවා නිර්වාණ බලන්න. ඉතින් ඒ ගියාට පස්සේ නිර්වාණ මෙන්න මේ වගේ දෙයක් කරાવી. ඒ කියන්නේ දැන් ඉතින් කීප දවසේ ඔය දකින්න ඇති නිර්වාණ කියනවනේ නේහට එන්න එපා කියලා තමන්න බලන්න පොලිසියට. හැබැයි ඉතින් මේ වෙලාවෙත් වැඳලා කියන්න මාව බලන්න අයසරයක් එන්න එපා කියලා තමයි කියන්නේ. මේ වගේ තැන් ගැලපෙන්නේ නැහැ කියලාත් කියනවා නේහට. හැබැයි ඒ වෙලාවේදී නේහ කියන්නේ වාඩි වෙන්න. මම ආවේ සුබ ආරංචියක් අරගෙන කියලා. ඉතින් ඊට පස්සේ මේ ගැන කිව්වට පස්සේ නේහට දකින්න ලැබෙනවා නිර්වාණ ගෑස්වල කොච්චර සතුටක් තියෙනවද කියලා. හැබැයි ඒකම දුක්කුත් තියෙනවා. ඉතින් මේ ගැන ප්‍රශ්න කරනකොට නිර්වාණ කියන්නේ තමන්ගේ නිදහස ලැබුණත් දැන් ඉදිරියට දිගැසී ඇතුළු තවත් ගැණු ළමයින්ට මේ වස්තුවෙන් කරදර ඇති වෙන නිසා තමයි තමන්ට ඒ තරම්ම දුකක් වේදනාවක් දැනෙන සහ තමන් නිදහස ලැබෙන නිසා සතුටක් දැනෙන කියලා. ඉතින් ඒ කියන්නේ ඉදිරියට නේහට දකින්න ලැබෙනවා නිර්වාණ සතුටෙන් ඉන්න දර්ශනයක්.